LPL 2021 තරගාවලියේ පළවෙනි තරගයේ තිබුණ ගියවර තරගාවලිය අවසන් කළ කණ්ඩායම් දෙක අතර ඒ අනුශූරතාවයේ දිනපු ගාලු කණ්ඩායමත් ශූරතාවයේ දිනපු ජෆ්නා කණ්ඩායමත් අතරේ තරගයේ කාසිවා සෙජ්ජය ගන්න සමත් වෙන්නේ තිසර. තිසර තීරණය කරන්නේ මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ගාලු කණ්ඩායමට ලබා දෙන්න. ගාලු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට පිටියට එන්නේ ජාත්‍යන්තර තරග තහනමක් පැනවිලා තියෙන ධනුෂ්ක ගුණතිලක එක්ක කුසල් මෙන්දෙස්. පළවෙනි පන්දුවටම හතරේ පහරක් එල්ල කරලා ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම පළවෙනි පන්දුවාරයේදීම අවසන් කරන්න සුරංග ලක්මාල් සමත් වෙනවා. එතනින් පස්සේ කුසල්, හෆිස්, බෙන් ඩාන්ක් ඉනිම් ගොඩනගන්න උත්සාහ කළත් කිසිම ක්‍රීඩකෙක්ට ලකුණු 20 සීමාවට එන්න ජෆ්නා පන්දුවවන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොමුණත් නායක බහනුක රාජපක්ෂ පන්දු 31කදී 6 පහර 3කුත් 4 පහර 6කුත් එක්ක ලබා ගන්න ලකුණු 56ත් ඉනිම අවසානයේ ප්‍රහාර එල්ල කරන ස්මිත් පටෙල් ලබා ගන්න ලකුණු 46ත් එක්ක ගාලු කණ්ඩායමේ පන්දු අර 20 අවසන් වෙන්නේ ලකුණු 164කට කඩලු 7ක් විදිහට. පන්දුවෙන් වැඩපෙන්නපු ජෙන් සීල කඩලු 3කුත් වනිදු කඩලු 2කුත් දවා ගනිද්දී ලක්මාල් එක්ක මහේෂ කඩුල්ල ගානේ දවා ගන්න සමත් වෙනවා. ලකුණු 165ක ඉලක්කය හඹා යන්න පිටියට එන ගියවර LPL ශූරයන්ට පන්දු අර 18යි පන්දු 4කදී ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 110ක් විතරයි. වහ ප්‍රියාස් ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ලකුණු 27ක් අරගෙන. ආරම්භක ප්‍රතිකර උපුල් තරංග ලකුණු 17ක් ලබාගෙන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙනවා. දගපන්දු යවන්නන්ගෙන් හොඳටම වැඩගත් බානුක ආරම්භයේදීම හෆිස් කැඳවලා එල්ල කළ පීඩනයත් තරගයේ තීරණයට ලොකු වෙනසක් වෙනවා. මොකද තිසර වනිදු පන්දු යවන්න කැඳවද්දී ප්‍රමාද වැඩි වගේ තමයි අපි දැක්කේ. ගාලු කණ්ඩායම වෙනුවෙන් හොඳටම කළ සමිත් පටෙල් කඩලු 3කුත් පුලින තරංගයක හෆිස් කඩලු 2 ගානක් දවාගෙන පළවෙනි තරගයේම ගාලු පිළට හොඳ ආරම්භයක් දෙන්න සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන්නේ පන්දුවෙන් වගේම පිත්තෙනුත් වැඩපෙන්නන සමිත් පටෙල්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.